ඔබ ඇහුවේ කදිම ප්‍රශ්නයක් ඩෙසියස් මං හිතන්නේ සීසර් මැරුවට පස්සේ ඔහුගේ අතිජාත මිත්‍ර ඇන්ටනීවත් පිම දැමිය යුතුයි මොකද මිනිහා හරිම නූල් සූත්‍රකාරයා මිනිහා තමන්ගේ සට කපටකම් පාවිච්චි කරලා අපිව බිම දාන්න පුළුවන් ඒ හින්දා සීසර් රෙක්ක ඇන්ටනීවත් බිම දැමිය යුතුයි මම මේ ජුලියස් සීසර් නාට්‍යයේ පොඩි කොටසක් ඔගොල්ලන්ට කරලා පෙන්වුවේ ඔගොල්ලෝ දන්නවා ජුලියස් සීසර් අපේ මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය කියලා ඉතාමත්ම අපූරු කේදාන්ත දේශපාලන නාට්‍යයක් අද පාඩම මං හිතන්නේ ජුලියස් සීසර් නෙවෙයි නේද අද පාඩම මේ නාට්‍යනු කුමක්ද කියන ඔව් අපි අද කතා කරන්නේ ජුලියස් සීසර් ගැන නෙවෙයි ඒ වුණත් මම හිතුවා මේ කාර්යයට පිවිසෙන්නේ එක හොඳයි කියලා කොහොම වුණත් අපි දැන් මේ සූදානම් වෙන්නේ රූපවාහිනී ජාතික පාසල වැඩසටහනේ නාට්‍ය රංග කලාවේ තවත් අවස්ථාවකට මේ දරුවා කීවා වගේ අද ජුලියස් සීසර් කතා කරන්නේ අපි අද කතා කරන්නේ නාට්‍ය කියන මාතෘකාවට හරියටම කියවන නාට්‍ය anu කුමක්ද දැන් ඔයගොල්ලෝ ජුලියස් සීසර් නාට්‍යයේ දෙබස් ඛණ්ඩයක් ඇහුවා ජුලියස් සීසර් නාට්‍ය දන්නවා මැක්බත් හැම්ලට් වගේ නාට්‍ය ගැන දන්නවා ඒ වගේම බ්‍රෙෂ්ගේ නාට්‍යයක් ගැන ඇහුවොත් දන්නවා අපේ එදිරිවීර සාච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක් ඇහුවොත් දන්නවා බලලා තියෙනවා ඒ වුණත් අපි ඇහුවොත් නාට්‍යයක් කියන්නේ මොකද්ද කියලා හුඟක් අය කියයි නාට්‍යවල නම් විවිධ දේවල් ප්‍රකාශ කරයි නමුත් ඒක ඒ තරම්ම නිවැරදි නෑ විශේෂයෙන්ම අපේ මේ අධ්‍යයන ක්‍රියාවලියේදී නාට්‍ය කියන්නේ මොකද්ද කියලා අපි හරියටම හඳුනා ගන්න ඕනේ එහෙමනම් මේ නාට්‍ය කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද මේ නාට්‍ය කියන වචනේ ඇතුලේ තියෙන ක්‍රියාවලිය මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ නාට්‍ය අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩ්‍රාමා කියලා සිංහලෙන් අපි නාට්‍ය කියනවා මේ නාට්‍ය කියන වචනේ අපි දන්නවා ඩ්‍රාමා කියලා භාවිතා කරනවා කියලා ඩ්‍රාමා කියන වචනේ අදහස මොකක්ද ඒ වචනේ කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ඉස්සරලම අපි බලන්න ඕනේ. ඇත්තටම ඩ්‍රාමා කියන වචනේ ඉංග්‍රීසි වුණාට ඒකේ මුල් අවස්ථාව තියෙන්නේ එතන නෙවෙයි ග්‍රීසියේ. ඇයි ග්‍රීසියේ නාට්‍ය කියන එකට නාට්‍ය කියන නම හැදෙන්න මුල් වෙන්නේ? නාට්‍ය කලාවේ ආරම්භය. ඔව් නාට්‍ය කලාවේ ආරම්භය සිද්ධ වෙන්නේ ග්‍රීසියේ. මොන වගේ කාලයකද? ක්‍රිස්තුපූර්ව පස්වන සියවසේ ක්‍රිස්තුපූර්ව පස්වන සියවසේ තමයි ලෝකයට නාට්‍ය කලාව බිහි වෙන්නේ. ඒක හැදෙන්නේ ග්‍රීසියේ. මේ දරුවෝ මිට කලින් ඒ ගැන යම් තොරතුරු ස්වල්පයක් දැනගෙන ඇති කියලා මම හිතනවා. කොහොම වුණත් ග්‍රීසියේ ආරම්භුණු මේ නාට්‍ය හඳුන්වන්නේ ඒගොල්ලෝ නමක් භාවිතා කළා. අන්නේ නම තමයි නාට්‍ය කියන වචනේ මුල්ම තැන හැදෙන්නේ. මොකක්ද නම? ඩ්‍රාන්. ඩ්‍රාන් කියන වචනයෙන් තමයි ඩ්‍රාමා කියන වචනේ හැදිලා තියෙන්නේ. මේ ඩ්‍රාන් කියන එකේ අදහස මොකක්ද? ඔව් කිරීම, කරපෙන්වීම, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් රඟපෑම කියලා. කිරීම, කරපෙන්වීම නැත්නම් මේක ඇක්ෂන් එකක්. මොනවද කරන්නේ? මොනවද කරලා පෙන්නන්නේ නලු නිලියෝ වේදිකාවට ඇවිල්ලා විවිධ දේවල් කරලා පෙන්නවා අන්නේ කරලා පෙන්නන දේවල් වලින් තමයි අපි යම්කිසි රසයක් සහ අර්ථයක් ලබා ගන්නේ ඉතින් ග්‍රීක යුගයේ ඩියෝනිසස් දෙවල ඉදිරිපිට නලු නිලියෝ යම් යම් ක්‍රියාකාරකම් කරලා පෙන්නවා ඒ කරලා පෙන්නපු ක්‍රියාවලිය ඒගොල්ලෝ හැඳින්වුවේ ඩ්‍රාන් කියන වචනෙන්. ඒ වචනෙන් තමයි ඩ්‍රාමා කියන වචනය නිස්පන්න වෙන්නේ. කොහොමද? ඩ්‍රාමා කියන වචනය හැදෙන්නේ ඩ්‍රාන් කියන වචනේ.
ඩ්‍රාන් කියන වචනේ තේරුම කිරීම කර පෙන්වීම. එහෙනම් ඩ්‍රාම කියන වචනේ තේරුම මොකද්ද? කිරීම කර පෙන්වීම. එහෙනම් නාට්‍ය කියන වචනේ අදහස මොකද්ද? ඒත් ඒකමයි. එහෙනම් අපි දන්නවා අපිට දැනෙන්න ඕන නාට්‍ය කියලා කියන්නේ යම්කිසි කිරීමක්. යම්කිසි කර පෙන්වීමක්. එහෙමත් නැත්නම් අවසන් වශයෙන් කියන්න පුළුවන් යම් රඟපෑමක් කියලා. එහෙම කිව්වටම අපි මේක පිළිගන්න අවශ්‍ය නැහැ. ග්‍රීක යුගයේ ආරම්භ වුණු මේ ක්‍රියාවලිය අද දක්වාම ඉතා හොඳින් විරාජමානව පවතිනවා. නාට්‍ය කලාව බිහි වුණාට පස්සේ තවත් විවිධ කලාවන් බිහි වුණත් අදත් නාට්‍ය කලාව ඉහළින්ම ඉන්නවා. ඒකට අභියෝග කරන්න කිසිම කලාවකට හැකි වෙලා නැහැ. හොඳයි. එහෙමනම් අපි මේ ඩ්‍රාමා කියන්නේ එහෙම නැත්නම් නාට්‍ය කියන එක මොකක්ද කියලා හරියට අවබෝධ කර ගැනීම සඳහා අතීතයේ ඉඳලම මේ නාට්‍ය කලාව පිළිබඳව විවිධ අදහස් දැක්වීම විවිධ අර්ථ නිරූපණයන් විද්වතුන් විසින් කරලා තියෙනවා. අන්න ඒවා සලකා බලමින් තමයි අපිට මේ නාට්‍ය කියන ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ නාට්‍ය ගැන මුලින්ම කවුද අදහස් ඉදිරිපත් කරන්න ඇත්තේ? ඇරිස්ටෝටල්. කොහෙද? ඔව්, ග්‍රීසියේ ජීවත් වුණු ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් පඬිවරයා. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා. එයා තමයි මේ නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මුල් වතාවට මුලින්ම යම් අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහුගේ අදහසිනුත් අපිට මේ නාට්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා වටහා ගන්න පුළුවන්. ඇරිස්ටෝටල් විසින් රචනා කරනු ලබනවා කාව්‍ය ශාස්ත්‍රය කියලා ග්‍රන්ථයක්. එයා ඒකේ කියනවා නාට්‍ය කියලා කියන්නේ imitation of an action. ක්‍රියාවක් අනුකරණය කර පෙන්වීම. හරි, යම් කිසි ක්‍රියාවක් අනුකරණය කරලා පෙන්වන එක තමයි නාට්‍ය කියලා ඇරිස්ටෝටල් හඳුන්වන්නේ. එතකොට එතන කියවෙනවා ක්‍රියාවක්. සාමාන්‍යයෙන් කාගේ ක්‍රියාද මේ අපිට දකින්න ලැබෙන්නේ? මිනිස් ක්‍රියාවන්. මිනිස්සුන්ගේ ක්‍රියාවන්. මිනිස්සුන්ගේ ක්‍රියාවන් මොනවද කරන්නේ? එහෙම්මම කරනවද? නෑ, අනුකරණය කරනවා. එහෙමනම් ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේ පෙන්නලා දෙනවා නාට්‍ය කියලා කියන්නේ ක්‍රියාවක් අනුකරණය කර පෙන්වීම කියලා. ඒ තමයි නාට්‍ය කලාව බිහි වුණු බිමෙන්ම නාට්‍ය කලාව අර්ථ නිරූපණය වුණු විදිහ. දැන් නාට්‍ය කලාව ගත්තොත් එක පැත්තකින් අපරදිග අනිත් පැත්තෙන් පෙරදිග. මේ නාට්‍ය කලාව ආරම්භ වුණු ඒ ඈත යුගයේම ඒ ගැන තවත් අදහස් දැක්වීමක් තියෙනවා පෙරදිගෙන් අපේ පැත්තෙන්. ඉතාමත් ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. මං හිතන්නේ ඔබ හැමෝම දන්නවා භරතමුනි. භරතමුනි එතුමාගේ නාට්‍ය ශාස්ත්‍රය. අතන අදහස් දැක්වේ කාව්‍ය ශාස්ත්‍රය. මෙතන නාට්‍ය ශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ එතුමා නාට්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරනවා. පොඩි ශ්ලෝකයක් තියෙන්නේ. කියන්න පුළුවන් වෙයිද? බලමු. යෝයන් ස්වභාවෝ ලෝකස්ය සුඛ දුක්ඛං සමන්විතක්. සෝගාද්‍යාබිනයෝ පෙතෝ නාට්‍ය මිත්‍යාබිදීයතේ. දැන් මේ ශ්ලෝකෙන් පෙන්නලා දෙනවා භරතමුනි නාට්‍ය කියන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද කියලා. එහිදී භරතමුනි පෙන්නලා දෙන්නේ සුඛ දුක්ඛයන්ගෙන් සමන්විත වූ යම් ලෝක ස්වභාවයක් පවතීද එය අංගාදීෙන් ආංගිකාභිනයාදීෙන් අනුකරණය කරලා පෙන්වීම නැත්තම් ප්‍රකාශ කර ලීම. දැන් බලන්න ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන එකම භරතමුනි ප්‍රකාශ කරනකොට තව ටිකක් විශාල වෙනවා. තව ටිකක් ඒකට දේවල් එකතු වෙනවා. එතුමා ප්‍රකාශ කරන්නේ සුඛ දුකෙන් සමන්විත වූ යම් ලෝක ස්වභාවයක් ඇද්ද? මොකද්ද මේ සුඛ දුක කියලා කියන්නේ? නැත්තම් අපි වෙන වචන දෙකක් කියනවා නම් සැප සහ දුක. සැපෙන් සහ දුකෙන් තොර මේ ලෝකේ දෙයක් තියෙනවද? නෑ. අපිට එහෙම එක පාටම කියන මේ දෙකින් සමන්විතයි මේ ලෝකේ. අපේ ජීවිත නේ, අපේ සමස් අපේ ජීවිතේ, අපේ හැසිරීම මේ දෙකත් එක්ක තමයි
හැලහැප්පෙන් විටක සෝකය විටක සැපත මේ කාර්යන් දෙකෙන්ම සමන්විත ගලාගෙන යන්නා වූ මේ මිනිස් ජීවිතය අභිනයෙන් අංගාදියෙන් නැත්තම් අභිනයානුකූලව යම් ආකාරයට මේ ශාරීරික අංගවලින් ආංගික අභිනය යන ආදියෙන් එමයි කියන්නේ ප්‍රකාශ කිරීම ප්‍රකාශ වුණහම නාට්‍ය කියනවා කියලා කියනවා. එනම් භරතමුනි පෙන්නලා දෙන්නේ නාට්‍ය කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ සැප දුකෙන් සමන්විත වූ මිනිස් ස්වභාවය වේදිකාවේ නිරූපණය කරලා පෙන්වීම අනුකරණය කරලා පෙන්වීම කියන එක. එතකොට අපිට ඒකෙනුත් නාට්‍ය කියන්නේ මොකක්ද මොන වගේ ක්‍රියාවලියක්ද කියන එක පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. අපිට එතනින්ම නවතින්න බෑ. තවත් මේ පිළිබඳව අදහස් දක්වපු අය ඉන්නවා. භාරතේ ජීවත් වුණ ධනංජය කියලා පඬිවරේ. එයා ග්‍රන්ථයක් රචනා කරනවා දසරූපේ. ඒ දසරූපේ කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා නාට්‍ය පිළිබඳව යම් ප්‍රකාශයක්. මොකද්ද? අවස්ථානුකෘතිර් නාට්‍යම්. අවස්ථානුකෘතිර් නාට්‍යම්. අවස්ථාවක් අනුකරණය කිරීම නාට්‍ය නම් වේ කියලා. හරි? ඒතර අවස්ථාවක් යම් කිසි අවස්ථාවක් අනුකරණය කරලා පෙන්නනවා නම් ඒක නාට්‍ය වෙනවා. දැන් භරතමුනිත් මේට සමානම යම් අදහසක් ප්‍රකාශ කරනවා. මේ හා සම්බන්ධ වෙන. ඇරිස්ටෝටලුත් මෙවැනිම අදහසක් ප්‍රකාශ කරනවා. ධනංජය පඬිවරයා ප්‍රකාශ කරනවා අවස්ථානුකෘතිර් නාට්‍යම්. එහෙනම් අවස්ථාවක්. මොන වගේ අවස්ථාද? මොනවද කාගේ අවස්ථාද? මිනිස්සුන්ගේ අවස්ථා. මිනිස් ජීවිතේ අවස්ථා. අපි නිරන්තරයෙන්ම ජීවත් වෙනකොට මුහුණ දෙන විවිධ අවස්ථාවන්. ඒ අවස්ථාවන් වල තියෙන විවිධ කරුණු කාරණා අනුකරණය කරලා පෙන්වන එක තමයි නාට්‍ය කියලා ධනංජය පඬිවරයා හඳුනාගෙන තියෙන්නේ. මේ අනුව බලපුවහම අපට පැහැදිලි වෙනවා ඈත අතීතයේම නාට්‍ය කියන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද කියලා ඉතා හොඳින් පැහැදිලි කරගෙන තියෙනවා. ඒ පැහැදිලි කිරීම තුළ අපිට පේනවා යම් කිසි කරදැක්වීමක් තියෙනවා. මොනවද කරදක්වන්නේ? මිනිස්සුන්ගේ ජීවිතේ හා සම්බන්ධ ක්‍රියාකාරකම්. ලෝක ස්වභාවය. ඔව් ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවය මිනිස්සුන්ගේ ජීවිතේ හා සම්බන්ධ ක්‍රියාවන් වල අවස්ථාවන්. ඔය වගේ වචන ගොඩක් එනවා. අපිට ඒක තව ටිකක් එහාට ගියහම निराකරණය කරගන්න පුළුවන්. මෙන්න මේවා අනුකරණය කරලා පෙන්වන එක. අපි බලමු එවැනි යම් අනුකරණාත්මක ක්‍රියාවලියක් මේ මොහොතේ ඔයගොල්ලන්ට පුළුවන්. අපි වතු පරිම් මිරිකිලා යුද්ධදී මගේ කකුල කැඩුනා. සිංගර්ණ ආම්දුරනේ මට අලුත් කකුලක්. මගේ සහෝදරයා නිර්දෝෂයි අය ගෝවන්ද? සිංගර්ණ ආම්දුරනේ මගේ දරුවා බඩගින්නේ. සිංගර්ණ ආම්දුරනේ වතුර ඉස්පැත්තර පගා ගහනවා. පස්සට 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 දේවාලේ දොරටුව අවුරන්නේ නැහැ. රාජුගේ පැටියා කල්ලු කරන්න එපා මීහරක. මට පේන්නේ නැහැ. සිංකරණ හාමුදුරනේ දරු පැටියට දෙයියන්ගේ පිහිටයි. පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන්න හිමි කුමාරයා. ඔබේ නැරඹුවේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ හුණුවටේ කතාවකේ නාට්‍ය කොටසක්. දැන් අපි අර කතා කරනු ලැබු ඇරිස්ටෝටල් වරතමුනි ධනංජය වැනි විද්වතුන් පඬිවරුන් ප්‍රකාශ කරනු ලැබූ දේවල් ඒක තුල අන්තර්ගත වෙලා තිබුණාද? ඔව්. අපි දැක්කේ යම් අනුකරණයක්. ඒ සත්‍ය ක්‍රියාවලියක් නෙවෙයි. සත්‍ය සමාජයේ ලෝකයේ සිදුවන සත්‍ය ක්‍රියාවලියක අනුකරණයක්. ඒක තුල දුක තිබුණා. සැප නියෝජනය කරන පැත්තකුත් තිබ්බා. ඒ ප්‍රභූ රජ සහ පිරිස ඒ වගේම දුගී ජනතාව
දැන් මෙන්න මේ සියල්ලගෙන්ම සමන්විත යම්කිසි ජීවිත මේ මනුස ජීවිතයේ අවස්ථාවක් අනුකරණය කරලා පෙන්නනු ලැබුවා. සර් එතකොට ඕකේ අපිට දැන් අපි සියලුම නිර්වචන ඇහුවේ පෙරදිගේ මේ ඉන්දියාවේ සම්බන්ධ ඒවා දේවල්නේ. අපිට දැන් මේ අපරදිගේ ඒවා අහන්න නැද්ද ඔය වගේ නිර්වචනයක් නාට්‍ය හා සම්බන්ධ? ඔව් දැන් පැහැදිලි කියන එක දැන් විශේෂයෙන්ම මේ මේ නිර්වචන මම ඉදිරිපත් කරන ලැබු නිර්වචන ගත්තොත් මේ නාට්‍ය කලාව බිහි වුණු මුල් යුගයේ බොහොම අතීතයේ ඉදිරිපත් කරන ලැබු නිර්වචන. ඒක පෙරදිග සහ අපරදිග දෙකටම අයිති. මුලින්ම අපරදිග ඊගවට පෙරදිග. දැන් වර්තමානයේත් එවැනි නාට්‍ය හා සම්බන්ධ නිර්වචනයන් දක්නට ලැබෙනවා. නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය වෙලා අවසන් නැහැ. හරියටම කියනවා තවමත් නිර්වචන වෙමින් පවතිනවා. මොකද හේතුව තමයි මේ සජීවී කලාව නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වෙනවා. විවිධ වෙනස්කම් වලින් යුක්තයි. ඒට විවිධ දේවල් එකතු වෙලා ඒක අලුත් වෙනවා. කොහොම වුණත් නාට්‍ය සම්බන්ධව නූතන නිර්වචනත් අපිට හම්බ වෙනවා. ඒ නූතන නිර්වචනත් කිහිපයක් අපි දැනගන්න අවශ්‍යයි. අතීත විද්වතුන් ඉදිරිපත් කරනු ලැබූ නිර්වචන වගේම නූතන විද්වතුන් නාට්‍ය විචාරකයන් නාට්‍ය කරුවන් නාට්‍ය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තිනවා. ඒයින් කිහිපයක් මම ඔබට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි එවැනි නිර්වචනයක් හඳුනා ගනිමු. ජෝනි ඩියර් කියන විද්වතා මේ නාට්‍ය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිර්වචනය බොහොම අපූරු නිර්වචනයක්. ඇත්තටම නාට්‍ය සම්බන්ධව හැදිලා තියෙන නිර්වචන වලින් බොහෝ දුරට නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක මේ නිර්වචනයෙන් ප්‍රකාශ වෙනවා. අපි බලමු. වේදිකාවක සිට ප්‍රේක්ෂකයන් තුළ රස ජනනය සඳහා කතාව හා ක්‍රියාවද උපයෝගී කරගෙන සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ලබන මානුෂික ගැටීම් පිළිබඳ ප්‍රවෘත්තියක නාට්‍ය. ජෝන් ඊ ඩියර් කියන නාට්‍යකරුවා තමයි මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඒ නිර්වචන දිහා බලනකොට බොහෝ දේවල් අර පැරණි නිර්වචනවලට වඩා දේවල් ගොඩක් එකතු වෙලා තියෙනවා. අපි දකින නාට්‍යයක තියෙන බොහෝ අංගයන් එකතු කරලා තමයි මේ නිර්වචනේ හදලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? වේදිකාවක සිට. කොහේ? කොහේ ඉඳලාද? වේදිකාවක ඉඳලා ප්‍රේක්ෂකයන් තුල රස ජනනය සඳහා. ප්‍රේක්ෂකයන්ට මේක ඉදිරිපත් කරන්න නිකන් නෙමෙයි. ඒ අය තුල රස ජනනය සඳහා. කොහොමද? කතාව හා ක්‍රියාවද උපයෝගී කරගෙන. බරතමුන්ට අනුව නම් මොකද්ද මේ? අභිනය. අභිනය භාවිතා කරන කතාව හා ක්‍රියාව. එතන තියෙනවා අභිනය භාවිතයක්. උපයෝගී කරගෙන සංවාද ස්වරූපෙන් හැම වෙලාවෙම නාට්‍ය අපි වෙතට එන්නේ සංවාදමය වශයෙන්. වැඩිපුරම සංවාදමය නොවන වශයෙන්ොත් නාට්‍ය ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා. නමුත් නාට්‍යයේ මාතෘ වාචිකාභිනයයි කියලා බරතමුනි කියලා තියෙනවා. ඒ නිසා නාට්‍යයක ප්‍රධානව අපිට දක්නට ලැබෙන්නේ සංවාද. සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ලබන මානුෂික ගැටීම් පිළිබඳව ප්‍රවෘත්තියකි. අන්න ඊගා වැදගත් කාරණේ. දැන් අපි මෙතෙක් කීවා නාට්‍ය කියලා කියන්නේ අවස්ථාවක් අනුකරණය කරන එක. සැප දුකෙන් සමන්විත ලෝක ස්වභාවය අනුකරණය කරන එක කියලා. දැන් මේ ලෝක ස්වභාවය මේ අවස්ථා මේවා හුදු අනුකරණය කළාට ඒවා නැරඹීමෙන් ප්‍රේක්ෂකයා රසයක් ලැබෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයා ඒකට බැඳෙන්නේ නැහැ. එහෙම බැඳෙන්න නම් ඒ ඉදිරිපත් කරන අවස්ථා තුළ ඒ ඉදිරිපත් කරන සිද්ධි තුළ කිසියම් ගැටුමක් තියෙන්න ඕන. මොන වගේ ගැටුමක්ද? මානුෂික ගැටීම්. මොන ඇයි එහෙම මානුෂික ගැටීම් ගන්නේ? මේ කතා කරන්නේ මිනිස්සු ගැන. මිනිස්සුන්ගේ ජීවිතය ගැන. මේ ලෝක ස්වභාවය ගැන. මිනිස්සු මුහුණ දෙන මොනවද? ගැටලු ගැන, සුඛ දුක්ඛයන් ගැන. එතකොට මිනිසුන් මුහුණ දෙන සුඛ දුක්ඛයන් පිළිබඳව කරනු ලබන ප්‍රකාශනය තුල ඒ ගැටීම් තියෙන්න ඕන. ඒ ගැටීම් වලින් සමන්විතව ඉදිරිපත් කරනු ලබන කතන්දරය, රංගනය තමයි නාට්‍ය කියලා කියන්නේ. දැන් බලන්න ඒ නාට්‍ය කියන අංගය වඩාත් හොඳින් මෙතෙන්ද විස්තර වෙලා තියෙනවා.
නාට්‍යයේ අභ්‍යන්තරය නාට්‍යයේ මූලික සාධකය ප්‍රකාශ වෙනවා. එය ඉදිරිපත් කරන ප්‍රධාන මාධ්‍යකරුවා සහ ඔහුගේ මාධ්‍ය පෙන්වනවා. ඒකට සම්බන්ධ වෙන පිරිස කවුද කියලා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි මොකද්ද ඒකෙන් මූලික වශයෙන් ලබා ගන්න කියන එකත් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ජෝනි ඩ්‍රියරිගේ නිර්වචනය බොහොම වැදගත්, විශේෂයෙන්ම නාට්‍ය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඉතා හොඳින් පැහැදිලි කරන නිර්වචනයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මීට මොහොතකට කලින් නරඹනු ලැබුවා හුණුවටේ කතාව. ඔය කියන අංග ලක්ෂණ ඉතා හොඳින් ඒක තුල අන්තර්ගත වෙලා තිබුණා. දැන් ජෝන් ඊ ඩ්‍රියරි විතරක් නෙවෙයි තවත් ඉතා වැදගත් විද්වතෙක් ඉන්නවා, ක්ලේටන් හැමිල්ටන් කියලා. ඔහුත් මේ නාට්‍ය පිළිබඳව ඉතාම අපූරු නිර්වචනයක් ඉදිරිපත් කරනවා. බලන්න මේ නිර්වචනය මොකද්ද කියලා. නාට්‍ය යනු නළු නිළියන්ගේ මාර්ගයෙන් වේදිකාවක සිට ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ලද කතන්දරයකි. කොහොමද ඒ නිර්වචනය? ඒක තුනුත් නාට්‍ය කියන්නේ මොකද්ද, එහි ස්වභාවය මොකද්ද කියන එක පැහැදිලි වෙනවා. නාට්‍ය යනු නළු නිළියන්ගේ මාර්ගයෙන්. කාගේ මාර්ගයෙන්ද? නළු නිළියන්ගේ මාර්ගයෙන්. කලින් කිව්වා වගේම තමයි වේදිකාවක සිට යම් කිසි වේදිකාවක ඉඳලා, අපි දන්නේ නැහැ මොන වගේ වේදිකාවක්ද, විවිධ වේදිකා වර්ග තියෙනවා, කුමන හෝ වේදිකාවක ඉඳලා කාටද? ප්‍රේක්ෂකයින්ට. ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ලද කතන්දරයකි. එහෙනම් ඔන්න කියවුණා නාට්‍යයක් කියලා කියන්නේ මොකද්ද? කතන්දරයක්, කිසියම් කතාවක්, කතා පුවතක්, යම් සිද්ධිදාමයක් ඉදිරිපත් කිරීම. එතකොට ක්ලේටන් හැමිල්ටන් මේ නූතන විද්වතෙක්, නාට්‍ය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබූ අය, ඔහු නාට්‍ය කියන්නේ මොකද්ද කියන එක ඉතා හොඳින් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම ඇතුළෙත් අපිට පේනවා නාට්‍ය කියන ක්‍රියාවලිය ඔබට නාට්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හඳුනාගන්න යම් අත්වැලක් වෙනවා, යම් පහසුවක් වෙනවා. මං අවසාන වශයෙන් මේ නාට්‍ය පිළිබඳව දැක්ව නිර්වචන වලින් ඊගාවට ඉදිරිපත් කරන්න කැමති නූතන යේ ඉදිරිපත් වුණු නාට්‍ය කලාව හා සම්බන්ධ ඉතාමත් වැදගත් විද්වතෙක්, විශේෂයෙන්ම අසම්මත නාට්‍ය කියන නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව ඉතා හොඳින් අධ්‍යයනය කරනු ලැබූ සහ ඒ පිළිබඳව විචාරයන්වල නියලුණු, ඒ පිළිබඳව අපූර්ව ග්‍රන්ථ කිහිපයක් රචනා කරනු ලැබූ විද්වතෙකුගේ අදහස ඒ තමයි මාටින් එස්ලින්. මාටින් එස්ලින් නාට්‍ය පිළිබඳව කරලා තියෙන නිර්වචනය අපි ඉස්සරලම බලාගමු. නාට්‍ය යනු සංවාද හා ක්‍රියාව මාර්ගයෙන් කතන්දරයක් කියවෙන පරිදි ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් රචනා කළ අංග චලනය, රංග වස්ත්‍රාභරණ, පසුතල දර්ශන සහිතව සැබෑ ජීවිතය නිරූපණය වන පරිදි වේදිකාවක් මත රඟ දැක්විය හැකි ආකාරයට සකසා ගත්තකි. ඒ නිර්වචනය අනිකුත් නිර්වචනයන්ට වඩා පුළුල්ව පැහැදිලිව නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ නාට්‍ය කලාව තුළ තියෙන පුළුල් භාවය, ඒක තුළ තියෙන විවිධ දේවල් වල එකතුව ප්‍රකාශ විදිහට තමයි මේ නිර්වචනය ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද්ද නාට්‍ය යනු? හොඳට අවබෝධ කරගන්න, සංවාද හා ක්‍රියාව මාර්ගයෙන් කතන්දරයක් කියවෙන පරිදි ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් රචනා කළ අංග චලනය, රංග වස්ත්‍රාභරණ, පසුතල දර්ශන සහිතව සැබෑ ජීවිතය නිරූපණය වන පරිදි වේදිකාවක් මත රඟ දැක්විය හැකි ආකාරයට සකසා ගත්තකි. දැන් බලන්න ඒ නිර්වචනය ගත්තහම
ඔහු ඒ නිර්වචනයෙන් පෙන්නලා දෙනවා නාට්‍යයේ ස්වභාවය තවත් විශාල කරලා. දැන් අපි දන්නවා නාට්‍යය කියලා කියූ විට කලින් අපි සඳහන් කරා සංවාද. නාට්‍යයක අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි සංවාදය. මෙතනදී පෙන්වන සංවාද කොහොමද? ගද්‍ය හා පද්‍ය. මොකද ඔයගොල්ලෝ සමහර විට නාට්‍ය ධර්මී කියලා නාට්‍ය වර්ගයක් රස විඳින්නවා දැනගන්නවා. ඒ වගේම ලෝක ධර්මී කියලා නාට්‍ය වර්ගයකුත් දැනගන්නවා අවබෝධ කරගන්නවා. ඒ වගේ සංවාදවල යම් යම් වෙනස්කම් තියෙනවා. අන්නේ ඒ වෙනස්කනුත් ඔහු මෙතනදී එකතු කරනවා. ඒ වගේම එහි තියෙන ආනුෂාංගික පැත්ත නාට්‍ය කලාවේ භාවිතා වෙන ආනුෂාංගික පැත්තත් ඔහුගේ නිර්වචනයට ඇතුළත් වෙනවා. අනිත් පැත්තෙන් මේ ජීවිත නිරූපණය කියන එකත් ඇතුළත් වෙලා නාට්‍ය කියන අදහස වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. ඒ මේ මෑත කාලේ මේ නූතන ව ඉදිරිපත් වූ නිර්වචනයක්. දැන් ඔබ පසුව ඉතාමත් සංසුන් මනසකින් යුක්තව ඔය නිර්වචන ටික කාලානුරූපව පෙළගහලා බැලුවොත් එහෙම ඔබට වැටහේවි නාට්‍ය කියන එක ආරම්භ වුණු තැනයි අද වෙනකොටයි ඒකේ විකාශනය තුළ සිදුවුණු වෙනස්කම් මොනවද කියලා මේ නිර්වචන මගින් හඳුනා ගන්නත් පුළුවන්. නාට්‍ය කියන කලාංගය වඩා පුළුල් වෙලා ගිය විදිහ. එයට විවිධ අංග එකතු වෙලා ඒ වඩාත් විශාල වුණු ආකාරය. මුලින්ම ඉදිරිපත් කරනු ලැබූ නිර්වචනයන් තුළට වඩා මේ නිර්වචනයන් තුළ නාට්‍යයට අදාළ තවත් බොහෝ දේවල් එකතු කරගෙන ඒ සියල්ලමත් එක්ක තමයි මේ හැඳින්වීම කරන්නේ. එතකොට මෙන්න මේ පැරණි සහ නූතන නිර්වචන සියල්ල සලකා බලනකොට අපිට කියන්න පුළුවන් නාට්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. නාට්‍ය යනු කුමක්ද කියන එක ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි හරියටම හඳුනගමු නාට්‍ය කියලා කියන්නේ එක කෙටියෙන් කියන්නත් පුළුවන් දිගට කියන්නත් පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. නාට්‍ය කියලා කියන්නේ ජීවිතේ මොනවා කරනවටද? සර් නූතනයේදී පසුතල දර්ශන ගැන පසුතල නිර්මාණය භාවිතා කරන්නේ නැති නාට්‍යයක් දැනට තියෙනවද සර්? ඔව්. පසුතල කියන එක නාට්‍ය කලාවේ අනිවාර්ය අංගයක් නෙමෙයි. අපි ඒක හඳුන්වන්නේ අනුසාංගික අංගයක් කියලා. දැන් පසුතල අතීත නාට්‍යවල දක්නට ලැබුණේ නැහැ බොහෝ ඒ වගේ. සංස්කෘත නාට්‍යවල, ග්‍රීක නාට්‍යවල, නෝ නාට්‍ය වැනි ඒවා ගත්තොත් පසුතල භාවිතා කළේ නැහැ. පසුතල භාවිතා වෙන්නේ විශේෂයෙන්ම නූතන නාට්‍යවලට අපි ආවත් එක්ක. ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදායය තමයි පසුතල භාවිතයේ වැඩියම දක්නට ලැබෙන්නේ. දැන් නූතන නාට්‍ය කලාව තුළ පසුතල කියන එක බොහෝ සෙයින්ම භාවිතා වන නිසා තමයි මාටින් එස්ලින් මං හිතන්නේ නිර්වචනට ඒක එකතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බටහිර ලෝකධර්මී වර්ගයේ නාට්‍යවල පසුතල කියන එක ඉතා හොඳින් යොදා ගන්නවා. ඒ නාට්‍යයේ දුෂ්‍යරූපය ඉතා හොඳින් ගොඩනංවන ප්‍රධාන අංගයක් වශයෙන්. ඒ නිසා තමයි මාටින් එස්ලින් එක ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ඒ ඔබ ඇසූ කාරණේ ඉතා හොඳයි. ඒක තමයි මාටින් එස්ලින් මේ පැරණි නාට්‍ය කලාවට වඩා නූතන නාට්‍ය දිහා බලලා මේ නිර්වචනය හදන්නේ. එතකොට වඩා තවත් ඇතුළත්ුණු අංගයන් විස්තර ඇතුළත්ව තමයි ඔහු මේ අදහස පැහැදිලි කරන්නේ. දැන් මාටින් එස්ලින් ප්‍රකාශ කළපු කරුණු ලැබූ නිර්වචනයයි අර පැරණි නිර්වචනයයි මේ සියල්ලම ගත්තහම අපිට වැටහෙන්නේ මොකද්ද නාට්‍ය කියලා. නාට්‍ය කියලා අපිට වැටහෙන්නේ මේ මිනිස් ජීවිතේ අනුකරණය කරලා මේ මිනිස් ජීවිතේ නිරූපණය කරලා පෙන්වීම. මිනිස් ජීවිතේ හා බැඳුණු යම් යම් අවස්ථාවන් යම් යම් සිද්ධීන් ක්‍රියාකාරකම් රඟ දක්වලා පෙන්වන එක නිරූපණය කරලා පෙන්වන එක තමයි නාට්‍ය කියලා කියන්නේ. ඒ අනුව මේ සියලු නිර්වචන ඇතුලේ තිබ්බා එක පොදු සාධකයක්. ඒ තමයි අනුකරණය කියන එක. නාට්‍ය කියලා කියන්නේ අනුකරණයක්. මොනවද අනුකරණය කරන්නේ? මිනිස් ජීවිතේ. මිනිස් ජීවිතේ මොනවද අනුකරණය කරන්නේ? ඔව්, සැප දුකෙන් සමන්විත
මිනිස් ජීවිතේ යම් කිසි අවස්ථාවක් සිද්ධියක් හෝ ක්‍රියාකාරකමක් වේදිකාවක් තුළ නිරූපණය කරලා පෙන්වීම තමයි නාට්‍ය කියලා කියන්නේ. අපේ රටේ ඉස්සරහා නම් ඕක කිව්වේ ඔහොම නෙමෙයි. අද සිංහබාහු නටනවා. අද මනමේ නටනවා කියලා. මම හිතෙන්න පුළුවන් ඒගොල්ලෝ නටනවා කියලා. නෑ, එකෙන් අදහස් කළේ ඒගොල්ලෝ නටනවා කියන එක නෙමෙයි. මේ කතාව රඟ දක්වලා පෙන්නනවා. ඉස්සර කිව්වේ නටනවා කියලා. ඇත්තරම මේක නැටීමක් තමයි යම් ආකාරයක. එතකොට යම් කිසි කතන්දරයක් වේදිකාවක නටලා පෙන්නන එක අපි දැන් කිව්වොත් එහෙම අනුකරණය කරලා පෙන්නන එක තමයි නාට්‍ය කියලා කියන්නේ. මේ අනුකරණයත් එක්කම තවත් බැඳෙන වචනයක් තියෙනවා. නළුව යම් කිසි අවස්ථාවක් සිද්ධියක් වේදිකාව තුළ අනුකරණය කරනකොට නළුව එයට සමාරෝපය වෙනවා. ආවේශන එයට ඇතුළත් වෙනවා. ඒ අනුව මිනිස් ජීවිතේ යම් කිසි සිදුවීමක් යම් කිසි ක්‍රියාකාරකමක් මම නැවතත් ආපහු කියනවා නම් අවස්ථාවක් සිද්ධියක් අනුකරණය කරලා එයට සමාරෝපය වී වේදිකාව තුළ ඉදිරිපත් කරනකොට අපි ඒකට නාට්‍ය කියනවා. අනුකරණය කොට සමාරෝපය වී වේදිකාවේ නළුව මොනවද කරන්නේ? රඟ දක්වනවා කියලා නළුව මොනවද කරන්නේ? ක්‍රියාවන් නිරූපණය කරන මේ රඟ දක්වන දේ අපි නළුව මොනවා කරනවා කියලාද කියන්නේ? නළුවන්ගේ මොන ක්‍රියාවලියක් කියලාද? අභිනය ක්‍රියාවලිය. එකත් බොහොම වැදගත් වචනයක්. මේ නාට්‍ය යනු කුමක්ද කියන එක හඳුනා ගැනීමේදී අනුකරණයේ සමාරෝපයත් එක්කම එන ඊගාව එක තමයි අභිනය පෑම. මං හිතන්නේ මේ හැමෝම අභිනය පෑම කියන එක අහලා ඇති. අහලා නැතිවත් ඉන්නවත් දන්නේ. මොකද්ද අභිනය පෑම කියලා කියන්නේ? මේක විදි 7-8කට කෙරෙනවද? 4. විදි 4යි. මොන විදි 4ෙන්ද? ආංගික අභිනය. වාචිකාභිනය, සාත්තිකාභිනය, ආහාර්‍යාභිනය කියන අභිනය හතර මගින් මිනිස් ජීවිතය හා සම්බන්ධ යම් ක්‍රියාවලියක් නිරූපණය කරලා පෙන්වන එක තමයි නාට්‍යයෙන් කෙරෙන්නේ. දැන් බැරි වෙලාවත් කවුරු හරි ඇහුවොත් නාට්‍ය කියන්නේ මොකක්ද කියලා බොහොම පොඩියට හරි කියාගන්න පුළුවන් ඇති. ඔබගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි නැත්තම් නාට්‍යක නමක් කියලා එකට හරියන්නේ. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් නාට්‍ය කියලා කියන්නේ කලින් නිර්වචන වලත් මේක කියවුණා යම් කිසි කතා පුවතක්. නළු නිළියෝ අනුකරණය කොට අභිනය පාලා අභිනය පෑම. නැත්තම් අභිනයානුකූලව ඉදිරිපත් වීම. නළු නිළියන් විසින් යම් කිසි කතා පුවතක් අභිනයානුකූලව ඉදිරිපත් කිරීම නාට්‍ය කියලා කියන්න පුළුවන්. අර කෙටිම තැනට යන්න පුළුවන්. නාට්‍ය කියලා කියන්නේ අපි බොහොම කෙටියෙන් කියනවා නම් කතාවක් නැටීම කියන්නේ නැතුව දැන් වචනෙන් කිව්වොත් එහෙම රඟපෑම. කවුරු හරි ඇහුවොත් නාට්‍ය කියන්නේ මොකද්ද කියලා හදිස්සිය දුවන ගමන් නම් කෙටි උත්තරයක් දීලා යන්න පුළුවන්. නාට්‍ය කියන්නේ කතාවක් රඟපාන එක. කතාවක් වේදිකාවේ කරලා පෙන්වන එක කියලා. ඒක අපිට වඩා විස්තර කරන්න අර දේවල් පාවිච්චි කරන අනුකරණය, සමාරෝපය, සතර අභිනය යනාදී දේවල් පාවිච්චි කරලා ඒක අපිට ගොඩාක් විශාල කරන්න පුළුවන්. ඒ විස්තරණය කරලා එය විස්තර කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. හදිසියකදී කවුරු හරි කෙටියෙන්ම කියනවා නාට්‍ය කියලා කියන්නේ කතාවක් වේදිකාව රඟපාන එක කියලා. කතාවක් රඟපාන එක. තවත් කොට කරනවා නම් කතාවක් නැටීම කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට නාට්‍ය කියන්නේ මොකද්ද කියලා බොහොම සරලව මේක මෙම ලේසියෙන් අඳුනගන්න පුළුවන් එකක් නෙවෙයි විශාල ක්‍රියාවලිය. නමුත් අපි අපේ මේ අධ්‍යයනයට ඔබ හදාරන නාට්‍ය විෂය පතයට ප්‍රමාණවත් විදිහට ගත්තොත් නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක මේ නිර්වචන ඔස්සේ සහ මේ පැහැදිලි කිරීම මගින් යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මීට තවත් එකතු යුතු කරුණු කීපයකුත් තියෙනවා නාට්‍ය කියන එක ඉතා හොඳින් අවබෝධ කරගන්න. දැන් අපි කිව්වා නාට්‍ය කියලා කියන්නේ කතන්දරයක් රඟ දක්වලා පෙන්වන එක කියලා. අපි එහෙමනම් එහෙම කතන්දරයක් රඟ දක්වලා පෙන්වන හැටි පොඩ්ඩක් බලලා ඉමු. බලා බලන්නකෝ හිතාලකෝ මම කතා කරන්න මොන කවුරුරාවක් මෙදා පාර කොකා පෙන්වන්න දෙන්නේ නැහැ පුතේ මම.
ගෙවල් හදාගන්න ගතමනාව ලැබෙනකන් බාල මුඩින් අඩියක්වත් දෙල්ලෙන්නේ නැහැ. නෝහෙලු හරිද? විච්චේලව කකා පල්ලම් බැස්සේ ඒ කාලේ. රුපියල් 100ක් නැතෝ බෑජුට් අයියා. 100ක් 100ක් අරන් ගහගනින් උඹේ. මං කියන්නේ අපට. යකෝ ගියවතාවේ කාගිස් කම්පැනිේ මාත් එක්ක අල්ලගෙන ලෑලි පෙට්ටිය ගත්තේ රුපියල් 25. දැන් ඒක රුපියල් 45යි. ඔල්ලතු දෙය ගියද? ගංගේ වතුර නගිනාට වැඩි අයියෙන් පොල්ලතු ගාන්න නගිනවා. 100ක් අරන් බම්බු ගාන්නද? මැටිල්ඩා අනේ දුම්ගල නැට්ටක් කියනන් දියම්බා. ඊයටද බා මෙම්බර් මාත් දෙනවයි කිව්වේ. 10ට විතරනි දුම්බෝදි දුම්ගල නැට්ටක් කියනන් දියම්බා. නෑ නෑ නෑ. ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණිපාලම නාට්‍ය අපි ඔය සඳහන් කරනු ලැබූ ජීවිතේ අනුකරණය කරලා පෙන්වීමක් නලුනිලිය ඔය ජීවිතේ අභිනයානුකූලව රඟපාලා පෙන්වීමක් තමයි ඔබ දැක්කේ. එතකොට නාට්‍ය කියන කලාව හඳුනා ගන්න විට අපිට ඒ නාට්‍ය දිහා බලන කොට තව නාට්‍ය දකින විටත් පේනවා තව එක වැදගත් දෙයක් නාට්‍ය පිටපතක් කියන එක. නැත්නම් කලින් නිර්වචනවල සඳහන් වුණා සංවාද ක්‍රියාව සහ සංවාද වලින් කතන්දරයක් ඉදිරිපත් කරනවා කියලා. මේ කතන්දරය ලිඛිතමය වශයෙන් සකස් කර ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා නාට්‍යක අපි දකින තවත් වැදගත් ලක්ෂණයක් තමයි නාට්‍ය පිටපතක් තියෙන එක. යම්කිසි නාට්‍යමය පිටපතකින් තමයි මේ නාට්‍යමය රංගනය ගොඩනගන්නේ. ලිඛිතව සකස් කරනු ලබන නාට්‍ය පිටපත කියවන්න පුළුවන්. මනමේ සිංහබාහු, ඒ වගේම ෂේක්ස්පියර්ගේ නාට්‍ය, බර්ටෝල් බ්‍රෙෂ්ගේ නාට්‍ය පිටපත් ඔයගොල්ලෝ කියවලා තියෙනවා. අපිට මේ විෂය නිර්දේශය හැදෑරීමේදීත් එවැනි නිර්දිෂ්ට ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. ෂේක්ස්පියර්ගේ නාට්‍ය අපිට තියෙන පිටපතක් වශයෙන්, හෙන්රි ඉබ්සන්ගේ නාට්‍ය තියෙන පිටපතක් වශයෙන්, සයිමන් නවගත්තේගමගේ සුබසායස තියෙන පිටපතක් වශයෙන්, ඒ අනුව පිටපතක් වශයෙන් තියෙනවා. හැබැයි මේ පිටපත තියෙන්නේ කියවන්න නෙමෙයි, වේදිකාවේ නිරූපණයක් බවට පත් කරන්න. එතකොට මේ පිටපත කියලා කියන්නේ වේදිකාවේ නිරූපණය කිරීම සඳහා සකස් කරනු ලැබූ ලියවිල්ල. නැත්තම් කතන්දරය වේදිකාවේ නිරූපණය කරන්න සුදුසු විදිහට භාෂාමය වශයෙන් කරලා තියෙන ගොඩනැංවීමක් වශයෙන් ඒක සඳහන් කරන්න පුළුවන්. දැන් නාට්‍ය කියන එක තුල අන්තර්ගත එක ලක්ෂණයක් තමයි නාට්‍ය පිටපත. නාට්‍ය පිටපත වේදිකාවට එන්නේ, වේදිකාවේ අපි දකින්නේ කවුරු හරහාද? නලුනිලියෝ හරහා. එතකොට නාට්‍යයක ඉන්න ප්‍රධානම ශිල්පියෝ, එහි ප්‍රධානම ප්‍රකාශන මාධ්‍ය කරුව බවට පත් වෙන්නේ නලුනිලියෝ. නලුනිලියෝ මේ පිටපත තුල තියෙන චරිත, අවස්ථා, සිදුවීම් අනුකරණය කරලා ඒවාට සමාරෝපණය වෙලා ඒවා අභිනයානුකූලව, ඒවට අභිනය පානකොට ඒවා අභිනයානුකූලව ඉදිරිපත් කිරීම තුළ වේදිකාවේ අපි නාට්‍ය දකිනවා. ඒ අනුව වේදිකා නාට්‍යයකට පිටපතක් වගේම ඊගාවට සම්බන්ධ වෙනවා නලුනිලියෝ. නලුනිලියෝ සම්බන්ධ වෙලා ඉදිරිපත් කරන මේ රංගනය වඩාත් අපූර්ව කරගන්න, වඩාත් පරිපූර්ණ කරගන්න, යම් ආකාරයකින් තීව්‍ර කරගන්න අපි යොදා ගන්නවා තවත් අංගයක්. අපි ඒකට කියනවා ආනුසාංගික අංග කියලා. දැන් කලින් අපේ දියණියක් ඇහුවා ඇයි මේ වගේ දෙයක් තිබ්බේ කියලා. ඒ පසුතල, ඇඳුම් පැළඳුම්, අංග රචනය, රංගාලෝකය, සංගීතය, නර්තනය වැනි කොටස් ඒවා අනුසාංගික අංග කියලා හඳුන්වන්නේ ඒ නාට්‍ය රඟ දැක්වීම සඳහා අත්‍යවශ්‍යම ඕන නිසා නෙවෙයි, ඕන වෙන්නේ නැහැ. අනිවාර්යම ඕන වෙන්නේ පිටපත නලුනිලියෝ යන අය. මේවා අනුයි, මේවා අප්‍රධානයි, මේවා යොදාගෙන රංගය වඩාත් තීව්‍ර කරගන්නවා. දුෂ්‍යමය වශයෙන් වඩාත් අපූර්ව කරගෙන ඒට යම් අර්ථයක් ලබා දෙනවා. එතකොට මේ ආනුසාංගික අංගත් මේ නාට්‍ය තුල අන්තර්ගත තවත් වැදගත් ලක්ෂණයක්. ආනුසාංගික අංගවලින් ඉතා හොඳින් පොහොසත් කරගෙන තමයි නාට්‍යයේ ප්‍රේක්ෂාව ගොඩනගන්නේ. අපි ප්‍රේක්ෂකාගාරයකට යන්නේ නාට්‍යයක් බලන්න කියලා අපි කියනවා. අපි නාට්‍ය කියලා බලන්නේ මොකද්ද? වේදිකාව මත ගොඩනැගෙන ප්‍රේක්ෂාව. මොකද්ද ප්‍රේක්ෂාව කියන එක? මං හිතන්නේ දැන් දැනගෙන තියෙන එක. වේදිකාවේ ගොඩනැගෙන දර්ශනය.
වේදිකාව තුළ ගොඩනැංවෙන දර්ශනාවලිය දර්ශන එකින් එකට වෙන වෙනස් දර්ශන ගොඩක් ගොඩන. ඒ දර්ශනයත් එක්ක තමයි අපි බැඳෙන්නේ. අපේ ආකර්ෂණය ඇති වෙන්නේ අපේ ඇස් රැඳිලා තියෙන්නේ ඒ වේදිකාව තුළ ගොඩනැගෙන ප්‍රේක්ෂාව. ඒ ප්‍රේක්ෂාව හැදීම, ඒ ප්‍රේක්ෂාව ගොඩනැංවීමේ එක අංගයක් ආනුසාංගික අංගය. එනම් ප්‍රධානංගය මොකද්ද? ප්‍රේක්ෂාව ගොඩනැගීමේ ප්‍රධානංගය මොකද්ද? නළු නිලියෝ. නළු නිලියෝ සහ ආනුසාංගික අංග එකතු වෙලා වේදිකාව තුළ අර නාට්‍ය පිටපතේ සඳහන් කතන්දරය දුෂ්‍යමය ක්‍රියාවලියක් බවට පත් කරනවා. කතාව රඟ දක්වන්නේ මේ පාර්ශ්වයන් දෙකේ එකතුවෙන්. එතකොට වේදිකාවේ අපි දකින දුෂ්‍ය රූපය ගොඩනැගෙනවා මේ පිරිස් දෙක එකට එකතු වෙලා. එහෙමනම් නාට්‍ය කියන එකට එකතු වෙන තවත් කොටසක් තමයි ආනුසාංගික අංග. ආනුසාංගික අංගත් එකතු වෙලා නළුවන්ගේ රංගනයත් ඒකට එකතු වෙලා නාට්‍ය පිටපත වේදිකාව තුළ ඉදිරිපත් කරන්නේ කාටද? ප්‍රේක්ෂකයාට. ප්‍රේක්ෂක පිරිසමුදායකට මේ කතන්දරය, මේ රංගනය, මේ අභිනය පෑම නැරඹීම සඳහා යම් ප්‍රේක්ෂක සමූහයක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂක සමූහයට නළු නිලියෝ තවත් අය එකතු වෙලා රංගය ඉදිරිපත් කරනවා. ප්‍රේක්ෂකයෝ මේක නරඹන්නේ කොහොමද? ගෙදර ඉඳගෙනද? එහෙනම් ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා සජීවීව. එතකොට ඔවුන් සජීවීව මේ රංගයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා නාට්‍ය රස විඳිනවා. දැන් නාට්‍ය කියන්නේ ප්‍රාසංගික කලාවක් කියලා අපි මීට පෙර දැනගෙන තියෙනවා, හඳුනාගෙන තියෙනවා. ඒ හඳුනා ගැනීම අනුව නාට්‍යයක් කියලා කියන්නේ සජීවී ක්‍රියාවලියක්, සජීවී රංගනයක්. යම්කිසි කතන්දරයක්, කතාපුවතක් සජීවීව නිරූපණය කිරීම නාට්‍ය කියලා කියන්න පුළුවන්. ඊගාවට අපි දැනගන්න ඕනේ මේ නාට්‍ය කොහෙද පෙන්වන්නේ? කොයි වගේ තැනකද පෙන්වන්නේ? අපි ඒ අපිට විවිධ තැන්වල පෙන්වන්න පුළුවන්. කොහෙ පෙන්නුවත් පෙන්නන තැනට අපි නමක් කියනවා. ඒක තමයි නාට්‍යයේ තියෙන අනිත් විශේෂතාවය. රංගභූමිය, වේදිකාව, රංග පීඨය, කරලිය යනාදී නම් රසකකින් හඳුන්වන තැනක ඉඳලා තමයි නාට්‍ය පෙන්වන්නේ. මේ රංගභූමිය එහෙම නැත්නම් කරලිය කියන එක ගත්තොත් ඒකටත් විවිධ වර්ග තියෙනවා. වර්තමානයේ නම් අපි බොහෝ විට නාට්‍ය දකින්නේ මොන වගේ රංගභූමියකද? ප්‍රොසීනියම් රංගභූමියක, පින්තූර රාමු වේදිකාවක. නමුත් ඊට අමතරව එලිමහන් වේදිකාවල, ඒ වගේම අර්ධ කවාකාර වේදිකාවල, වෙනත් වෘතාකාර වේදිකාවල විවිධ වූ වේදිකාවන් තුල ඉඳලා මේ නාට්‍ය ඉදිරිපත් කරනවා. සමහර නාට්‍ය පාරෙත් පෙන්නවා. වීදි නාට්‍ය. එතකොට වේදිකාව කොහෙද? වීදිය. පාර නම් පාර, පිට්ටනිය. සමහර විට දැන් මේ වීදි නාට්‍ය කියන්නේ මේ පාරෙම පෙන්නවා කියන එක අදහසක් නෙමෙයි. පාරේ පෙන්වන්න පුළුවන් වෙනත් ස්ථානයක සම්මත වේදිකාවෙන් ඉවත් වෙලා. සම්මත වේදිකාවෙන් බැහැරව පෙන්නන නිසා අපි ඒ නම ඇවිල්ලා තියෙනවා මේ විකල්ප නාට්‍ය විශේෂයක්. එතකොට ඒ නාට්‍ය පෙන්වන තැනටත් අපි වේදිකාව කියලා කියනවා. අපේ අතීතයේ ජනනාට්‍ය පෙන්වන්න ලැබුවත් වේදිකාවල. ඒවටත් නම් කිව්වා. සබය කිව්වා, කරලිය කිව්වා, ඒ වගේ කමතක්. එතකොට වේදිකාවක් වුණා සොකරි පෙන්නකොට. ඒ අනුව මේ නාට්‍යයක් රඟ දක්වන තැනට අපි කියනවා වේදිකාව කියලා. ඒකත් නාට්‍ය කලාව හා බැඳුණු සම්බන්ධ වුණු අංගයක්. දැන් එහෙම බලනකොට නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක තවත් අපිට විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. මේ පැහැදිලි කිරීම ඉතා හොඳින් අපිට පරණ නිර්වචනයකින් හම්බුණා. ජෝනි ඩියරි, එයා වේදිකාව ගැන, ප්‍රේක්ෂකයෝ ගැන, ඒ වගේම රසය ගැන, කතන්දර ගැන මේ ඔක්කොම ඇතුළත් කරා. ඇතුළත් කර තමයි මේ නිර්වචනය කරනු ලැබුවේ. එතකොට නාට්‍ය කියලා කියන්නේ අපි බොහොම සරලව කෙටියෙන් කියන්න පුළුවන් අපිට කතාවක් රඟපෑම කියලා. හැබැයි කතාවක් රඟපෑම කියන එක හදිස්සියට කියන්න පුළුවන් එකක් විතරයි. අපි ප්‍රශ්නකට උත්තර ලියනකොට ඒ ඊට වඩා විස්තරාත්මකව පෙන්නලා දෙන්න ඕනේ. එතනදී ඔබ විශේෂයෙන්ම නිර්වචන පාවිච්චි කරන්න ඕනේ. ඒ නිර්වචන වලින් නාට්‍ය කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඊගාවට නිර්වචන තුලින් නාට්‍ය කියන එක කොහොමද කියලා අපිට පේනවා. ඒ පේන ටිකයි පොදුවේ අපි නාට්‍යයක් බලනකොට දකින දේවලුයි
ඔක්කෝම එකට එකතු කරගෙන තමයි නාට්‍ය කුමක්ද කියන එක පිළිබඳ ඔබ පැහැදිලි කළ යුත්තේ. ඔබ ඒ ආකාරයට පිළිතුර සැකසුවත් තමයි ඔබට පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. ඒ නිසා නාට්‍ය කියන එක අපිට ඉතා කෙටියෙන් සරලව කියන්න පුළුවන් වුණත් ඒක විස්තරාත්මකව රචනාමය වශයෙන් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්නයක් වශයෙන් තමයි සලකන්න පුළුවන්. එහෙමනම් නාට්‍ය යනු කුමක්ද කියන එක පිළිබඳව අපි යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න ලැබුවා. මීට අමතරව අපිට තව කියන්න පුළුවන් තාම සරල කාරණේ තමයි මේ නාට්‍ය ගත්තොත් එයින් රසයක් වගේම තවත් දෙයක් ලැබෙනවා. මොකද්ද? අර්ථයක්. යම්කිසි අර්ථයක්. යම්කිසි ජීවිතයේ සම්බන්ධව, මිනිස් සමාජයේ සම්බන්ධව, පුද්ගලයන් සම්බන්ධව පණිවිඩයක්. ඒ වචනේ එච්චර සුසු නැද්ද මන්ද? නමුත් පණිවිඩයක්, එහෙම නැත්නම් අපිට කියනවා අර්ථයක්. කිසියම් මේ ගැඹුරු අර්ථයක් වෙන්න පුළුවන්, චරිත විග්‍රහයක් වෙන්න පුළුවන්, සමාජ විග්‍රහයක් වෙන්න පුළුවන්. එවැනි ආකාරයේ අර්ථාන්විත පණිවිඩයකුත් මේ නාට්‍ය කලාව තුළ තියෙනවා. නාට්‍ය ආරම්භ වෙන්නේ ආගමිකත්වයේ පදනම් කරගෙන, ඒක ක්‍රමානුකූලව විනෝදාස්වාදයටත්, ඒ වගේම වෙනත් අරමුණු ඉටු කර ගැනීමටත් යොදා ගන්නවා. අතීතයේම නාට්‍ය යොදාගත්තා ආගමික අරමුණු වෙනුවෙන්, යම්කිසි ආගමික අදහසක් ප්‍රකාශ කරන්න. නමුත් අද වෙනකොට ඒ විවිධ සමාජීය අදහස්, අර්ථකථනයන්, විස්තරයන්, දේශපාලනය ගැන, සමාජීය ස්වභාවයන් ගැන, පුද්ගලය පිළිබඳව ප්‍රකාශ කරන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට අර නිර්වචන වලින් පැහැදිලි කරනු ලැබූ කාරණා හැම එකක්ම මේ ඇතුලේ අන්තර්ගත වෙනවා. මං හිතන්නේ නාට්‍ය යනු කුමක්ද කියන කාරණය පිළිබඳව දැන් ඔබට වැටහීමක් ලැබෙන්නට ඇති කියලා. නව විෂය නිර්දේශයේ දක්නට ලැබෙන තවත් එක ඒකකයක් මේ විෂය නිර්දේශයට ආවත් නාවත් මේ පොදුවේ අපි දැනගත යුතු කරුණු කාරණා වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් මා විසින් කරුණු ලැබූ පැහැදිලි කිරීම අනුව ඔබට මේ පිළිබඳව වැටහෙන්නට ඇතයි කියලා මා විශ්වාස කරනවා. තවත් දවසක අපි රූපවාහිනියේ ජාතික පාසල තුලින් නාට්‍ය හා රංග කලාව සම්බන්ධ පාඩමකින් හමු වෙනතුරු දැන් සමුගන්නවා. ඊට ප්‍රථම ඔබට නැවතත් ඒ තහවුරු කර ගැනීමට කුඩා නාට්‍ය කොටසක් ඉදිරිපත් කිරීමෙන්. වෙන්න බෑ මාරයතුමනි, ඊයේ මං හිටියේ මාලිගාවේ.